ආයුබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ සාදින් රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ සමකින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. පර්ල්ව ගැඹුරු මුහුදට ඇදගෙන යයි. කොරෝනා පොකුරට 2877ක් එක් වෙද්දී මරණ පොතටත් 43ක්. කොරෝනාවට එරෙහි එන්නත් කරණය සාර්ථකව. බ්ලේච්ච ත්‍රස්තයන් කසාවත ලේන් නැහැවූ 34 වසරක අඳුරු මතකය. කොළඹට ඇතුළු වන වාහනවලට විශේෂ ස්ටිකරයක්. සිනොවැක් හදිසි භාවිතයට ලෝක සෞඛ්‍යයේ අනුමැතිය. අනතුරට පත් සිංගප්පූරු එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ඈත දියඹට රැගෙන යාමේ මෙහෙයුම් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. නෞකාවේ පසුපස කොටස ගිලමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා නාවික හමුදාව තහවුරු කරනවා. නෞකාව සම්බන්ධයෙන් ගන්නා තීරණ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැතුණා. ආපදාවට ලක් වූ නෞකාව මුහුදුපත් වීමේ අවදානමක් පවතින බව නාවික සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතින් මෙහිදී පෙන්වා දුන්නා. දැනට තියෙන තත්ත්වය අනුව ඒ අය කියනවා නැව දැන් ටීම් එකේ 3 දෙනෙක් නැවට ඇතුල් වෙලා තිනවා, නැව ගිලන තත්ත්වයට පත් වෙනවායි කියලා. මේ නවතම තත්ත්වය යම් විදියකින් එහෙම නැව ගිලන තත්ත්වයක් ඇති වුණොත් දැන් මේ වගේ පරිසර හානියක් වුණා වගේ තෙල් ටික ගියොත් ලොකු පරිසර හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා අදාපි තීන්දුවක් ගන්න වෙනවා මේ නැව ගැඹුරු මූදට අරගෙන යනවාද කියන. එවැනි තත්ත්වයක් ඇති වුවොත් සිදුවන පරිසර හානිය අවම කර ගැනීමේ අරමුණින් ගත යුතු හොඳම පියවරක් ලෙස නෞකාව ගැඹුරු මූද වෙත රැගෙන ලෙසයි ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. පොලිටිකල් ඉෂු එකක් නෑ මේ, පොලිටික්ස් ගාව ගන්න එපා මේක. මොකද්ද අපිට තියෙන ඩැමේජ් එක, ඒක නැති කරගන්නේ කොහොමද? ඒක එක්ස්පර්ට්ස්ලා ඉන්නෝනේ මේකේ. දැන් ඒ එක්ස්පර්ට්ස්ලා කවුද? ඒ සංවිධාන වලින් වහාම කියන්න ඕන මෙන්න මේක තමයි රෝඩ් මැප් එක, මේක තමයි විය යුත්තේ කියලා. නෞකාව ගලවා ගැනීමේ කණ්ඩායමේ තිදෙනෙකු නෞකාවට ඊයේ ඇතුළු වී තිබෙනවා. ඒ අනුව අනතුරටපත් නෞකාව අද පෙරවරු 9ට පමණ දියමට රැගෙන යාමට නෞකාව ගලවා ගැනීමේ කටයුතු භාර සමාගම පියවර ගත්තා. ඊට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහායද හිමි වී තිබෙනවා. මේ අතර එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ පසුපස කොටසේ ඇති වූ ජලකන්දුවක් හේතුවෙන් නෞකාව තුළට මුහුදු ජලය පිරෙමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා තහවුරු කළා. ඒ අනුව මේ වන විට නෞකාවේ කොටසක් මුහුදේ කිලමින් පවතින බවයි වාර්තා වන්නේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරන්නේ මේ හේතුවෙන් හදිසි තෙල් විසිරීමක් සිදුවීමට ඉඩ ඇති බවයි. එය මීගමු මුහුදු තීරයට බලපෑමක් එල්ල කරනු ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා රජය ඉන්දියාවේ සහය ඉල්ලා තිබෙන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගුණේවා මහතා තහවුරු කළා. ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ තත්ත්වය ගුවනින් නිරීක්ෂණය කිරීම තවදුරටත් සිදුවන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. මේ අතර නෞකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පරිසරයට සිදු වූ හානිය සොයා බැලීම සඳහා නාරා ආයතනයේ විද්‍යාඥයින් කණ්ඩායමක් ජල සම්පල ලබා ගැනීමට කටයුතු කළා. ඒ එම ආයතනයට අයත් සමුද්‍රිකා නෞකාව යොදා ගනිමින් සාගරයේ මත්ස්‍ය හා පරිසර පද්ධතියට සිදු වූ හානිය පිළිබඳ වාර්තාවක් ඉදිරි සතිය තුළ සකස් කිරීමට නාරා ආයතනය කටයුතු කර තිබෙනවා. වෙරළට ගොඩ ගසා ඇති පිලිස්සු බහලුම් හා සුන්බුන් ඉවත් කිරීමට ගුවන් හමුදාවේ සහාය තවදුරටත් ලබා දෙනවා. කටුනායක කඳුරේ ගුවන් බටයන් 250කට ආසන්න පිරිසක් මීගුම්ව දුන්ගල්පිටිය ප්‍රදේශයේ වෙරළ පවිත්‍ර කිරීමට එක්ව සිටියේ මේ අයුරින්. ඊයේ දිනේදී මෙරටින් කොරෝනා ආසාදිතින් 2877 දෙනෙකු අලුතෙන් හඳුනාගත්තා. මරණ 43ක්ද වාර්තා වුණා. ඊයේ දිනේදී කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයේ ඉක්මවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම විශේෂත්වයක්. එම සංඛ්‍යාව 654. ඊයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 646. කළුතර දිස්ත්‍රික්කයෙන් 281 දෙනෙකුද, යපනේ දිස්ත්‍රික්කයෙන් 148 දෙනෙකුද, මහනුවරින් 114 දෙනෙකුද වාර්තා වුණා. ඊයේ දිනේදී වාර්තා වූ රෝගීන් 32 විදේශ රටවල සිට පැමිණි අයයි. මෙවන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 189,241. මෙවන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල 34,386ක් ප්‍රතිකාර ලබනවා. රෝගීන් 153,376 දෙනෙකු සුවය ලබා සිටිනවා.
බැයිමස විසිවිනිදා සිට ඊයේ දිනේ දක්වා සිදු වූ තවත් කොරෝනා මරණ 43ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරනවා. ඊයේ දිනේ සිදු වූ කොරෝනා මරණයක්ද ඊට ඇතුළත්. මෙසේ මියගිය අය අතරින් 31 දෙනෙකුම පිරිමි පුද්ගලයන්. සෙසු 12 දෙනා කාන්තාවන්. මෙම කාල සීමාවේදී දිනක් තුළ වැඩිම මරණ සංඛ්‍යාව සිදු වූයේ පසුගිය 30 වනදායි. ඒ දින කොරෝනා මරණ 15ක් සිදු වුණා. මියගිය අය අතරින් 7 දෙනෙකු නිවෙස් තුලදීම මියගොස් තිබෙනවා. අනෙක් 36 දෙනා මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියදී. මියගිය අය අතරින් 16 දෙනෙකුම අයත් වන්නේ අවුරුදු 60-69 අතර වයස් කාණ්ඩයටයි. එන්නත් ලබා ගැනීමේදීමින්ම රුපියල් 5000 දීමනාව ලබා ගැනීමේදීද දුරස්ථ භාවය ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙසයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. ඩෙංගු රෝගයේද හිස ඔසවමින් පවතින බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසද ජනතාවට දැනුම් දෙනවා. ඩෙංගු රෝගයේ මේ කාලයට උත්සන්න වීම සෑම වසරකම සිද්ධ වුණා. ඒ නිසාම ජනතාව මේ කොවිඩ් රෝගය හෝ ඩෙංගු රෝගය හෝ තිබෙනවාද නැද්ද කියන එක නොසලකා විශේෂයෙන්ම තම නිවෙස්වල ගත කරන මේ කාල සීමාව තුළ මදුරම් භූමියට ඉඩ ඇති ස්ථාන තිබේ නම් ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. රෝගී තත්ත්වයක් අපහසුවක් තිබේ නම් හැකි හැම අවස්ථාවකම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. කොළඹ නගරයට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව එක් දිනකට පමණක් වලංගු ස්ටිකර් ඇලවීම අද ආරම්භ වුණා. මේ අතර පසුගිය පැය 24 නිරෝධායන නීති උල්ලංඝනය කළ 1038 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචාරණ සීමා පැවතියද දිනකට කොළඹ නගරයට වාහන විශාල සංඛ්‍යාවක් පැමිණෙන බව නිරීක්ෂණය වුණා. ඒ අවම කිරීම සඳහායි විශේෂ ස්ටිකරයක් ඇලවීමට පොලිසිය තීරණය කළේ. සංචරණ සීමා කාලය තුළ සේවයට වාර්තා කිරීමට අවසර ලැබී ඇති පුද්ගලයන්ගේ රථවාහන සඳහා මෙම විශේෂ ස්ටිකරය ඇලවීම සිදු කෙරෙනවා. මේ හේතුවින් ඇතැම් ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක්ද පැවතුණා. ගල්කිස්ස, කොහුවල, නුගේගොඩ, බැල්ලම්පිටිය, බත්තරමුල්ල, කැලණිය, පැලියකොඩ, වත්තල, ජායල යන ප්‍රදේශාශ්‍රිතවයි මෙම ස්ටිකර් ඇලවීම සිදු කෙරෙන්නේ. ඊට ජනතා සහාය අත්‍යවශ්‍ය බව පොලිසිය අවධාරණය කරනවා. එක් ස්ථානයකදී විධිමත්ව පරීක්ෂා කර වාහනවලට ස්ටිකරයක් හඳුනා දීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් එම ස්ටිකරය වළංගුවන්නේ එක් දිනකට පමණයි. එක් ස්ථානයකදී පරීක්ෂා කර ස්ටිකරය ඇලවූ පමණින්ම දෙවන ස්ථානයකදී පරීක්ෂා නොකිරීමේ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. අවශ්‍ය වුවොත් පරීක්ෂා කිරීමකට ලක් කරනවා. මේ සඳහා ඔබගේ උපරිම සහාය අපේක්ෂා කරනවා. පැලියකොඩ ප්‍රදේශයෙන් කොළඹට ඇතුළු වන වාහනවල ස්ටිකරේ ඇලවීමේ අවස්ථාවට බස්නාහිර පළාත බහර් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දෙක්පුණා. යතුරු පැදි, ත්‍රීරෝද රථ හා මෝටර් රථ සඳහා වෙන වෙනම ස්ටිකර් ඇලවීමයි සිදු කෙරෙන්නේ. අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සහ වෙනත් ආයතනවල ලබා දීලා තියෙන ඒ අවස්ථාව ප්‍රයෝජනට ගනිමින් නොයෙකුත් සාවද්‍ය ලිවිලි එවැගේම අත්‍යවශ්‍ය නොවන හේතුන් ව්‍යාපාරමින් මෙය අවභාවිතා කරන පිරිස් සොයා ගැනීම සඳහා තමයි විශේෂයෙන්ම වැඩපිළිවෙල දියත් කරලා තියෙන්නේ. ඒ අනුව අද දවසේ සෑහෙන වාහන ප්‍රමාණයක් කොළඹට ඇතුළුලා තියෙනවා. ඒවා 100%ක්ම වාගේ අත්‍යවශ්‍ය සේවා සහ එවැගේ සේවය කරන සේවකීන් බව තමයි පිළිගනිමින් තියෙන්නේ. බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යාමට. සංචරණ සීමා පැවතියද කැස්බෑව මංසන්දියෙන්ද වාහන රැසක් ගමන් කරන ආකාරය දැකගත හැකි වුණා. එම වාහන පරීක්ෂා කරමින් ස්ටිකර් ඇලවීමට පොලිසිය ක්‍රියා කළා. ඉදිරි දින 6 තුලදී සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් මෙරටට ගෙන්වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාද මෙහිදී අදහස් දැක්වුවා. වැරදි මතයක් තියෙනවා. මේ අපි එන්නත් කරන්නේ පරක් වුණා. මේ පිළිබඳ නිසි අවධානය යොමු කරේ නැහැ කියලා. නමුත් ඒක මුළුමනින්ම අසත්‍යයි. ආරම්භයේ සිටම අප කළ හැකි පළවෙනි අවස්ථාවේ සිටම ඒ සඳහා අවධානය යොමු කරා. ඊළඟ දවස් 10 තුළ චීන සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අපේ රටට ලැබීමට නියමිතයි. රුසියානු ස්පුටනික් එන්නත් මාත්‍රා මිලියන 14ක් ලබා ගැනීම සඳහා අප ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඇමරිකානු එක්සත් ජනපදයේ ෆයිසර් ආයතනය තහවුරු කරලා තියෙනවා. මේ වසර තුළ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් අපේ රටට ලබා දෙනවා කියලා. එහි පළවෙනි කොටස හැටියට 103-104 අතර ප්‍රමාණයක් ලබන මාසෙ අපේ රටට ලැබෙන්න නියමිතයි. ඒ වගේම තමයි චීනයේ නිෂ්පාදනයක අනිත් ප්‍රධාන මෙන්නත වෙන සිනොවැක් එන්නත ලබා ගැනීම සඳහා සාකච්ඡා කරලා තියෙනවා. සිනොවැක් එන්නත ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සඳහා
මේ වෙනකොට වැඩ කටයුතු යදලා තියෙනවා. ජොන්සන් ඇන් ජොන්සන් එක මාත්‍රාවක එන්නතක් තව සති කිහිපයක් ඇතුළත අපේ රටට ලබා ගන්න යම් ආකාරයකට පුළුවන්කම ලැබෙයි කියලා. එතකොට SPC ආයතනයේ පමණයි ලංකාව තුල එන්නත් ලබා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. සයිනෆාම් ලංකාවට මේ එන්නත ගෙනල්ලා ගබඩාවේ තියෙන කාලය තුල මේක ගැන මැව්වේ මේක ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති භයානක එන්නතක් ගෙනල්ලා මේ චීන රජයත් එක්ක තියෙන මොකද්දෝ සම්බන්ධයක් කියලා මේ නිසා මෙහෙම දෙයක් කරන්න යනවා කිව්වේ. ඒ නිසා අවුරුද්දට කලින් ලක්ෂ 5ක් මිනිස්සුන්ට එන්නත් දෙන්න තිබිච්ච අවස්ථාව මේ වැරදි මිත්‍යා මත ප්‍රචාරය කිරීම නිසා ලංකාවේ නැති වුණා. මේ ලක්ෂ 5 අපි එදා ගැහුවා නම් අවුරුද්ද වෙනකොට තව ලක්ෂ 5ක් අපිට හම්බ වෙනවා මේ මැයි මාසේ හම්බෙච්ච ටික. එහෙමනම් මිලියනයකට අපි අවුරුද්දට කලින් එන්නත් කරගන්න තිබුණා. අපි අවුරුද්දට කලින් මිලියනයක් ලංකාවේ මිනිස්සු එන්නත් කරා නම් අද මේ තියෙන ව්‍යසනය අපේ ලංකාවේ තියෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න යම් කිසි දෙයක් ඔබේ කටින් පිට වෙන්න කලින් ඒ කතාව කියන්නේ සුදුසුකම් තියෙන පුද්ගලයෙක්ට. ඒ කතා කරන කෙනා සියලු දත්තයන් විශ්ලේෂණය කළාද මේක කියන්නේ කියන කාරණය කරුණාකරලා ප්‍රශ්න කරන්න. කොරෝනා එන්නත් කරන වැඩසටහන අද දිනේද සාර්ථකව ක්‍රියාත්මක කරනවා. කොවිශීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 925,242කට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව 348,582දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාවද 797,205දෙනෙකුට ලබා දී තිබෙනවා. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව 44,189දෙනෙකුට ලබා දී අවසන්. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය නත්තුග කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට සියලු පියවර ගෙනැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා පවසනවා. රජය සියලුම උත්සාහයෙන් යොදනවා මේ හිඟ එහෙමත් නැත්නම් අපිට අත්‍යවශ්‍යයෙන්ම දෙවන මාත්‍රාව ලබා ගැනීම දීමට අවශ්‍ය වන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගේ ලබාගෙන ඒ අයට ඒක ලබා දෙන්න. ඉතින් මම හිතනවා ඒක තවම අපිට ප්‍රමාද වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය අමාත්‍යාංශයත් අනිකුත් ආයතනත් හැකි ඉක්මනින් අපිට මේ එන්නත් තොග ලබා දීමට කටයුතු කරයි කියලා. බෙතර කලුතර දකුණු බිලේකොඩ ප්‍රදේශ ජනතාවට එන්නත් ලබා දීම බිලේකොඩ ශ්‍රී පත්මාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. එන්නත් කරන වැඩසටහන බොහෝ දින කැකීමට ලක් වුණා. කරන්දිණී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් කුරුඳු ගහ හැතැක්ම ග්‍රාම සේවා වසමේ ජනතාවට එන්නත් ලබා දීම අනුරුද්ධගම විද්‍යාලයේදී සිදු කෙරුණා. පුද්ගලයන් දහසකට අධික පිරිසකට මෙම එන්නත් ලබා දීම සිදු වුණා. ගල්ල මහනගර සභා බල ප්‍රදේශයේ මඩවල මුල්ල ග්‍රාම නිලධාරි කොට්ටාසේ එන්නත් ලබා දීම අද සිදු කෙරෙනවා. 5000කට අධික පිරිසකට එන්නත් ලබා දීම අපේක්ෂාවයි. උදේ පාන්දර පටන් ගත්ත වෙලේ ඉඳලා ප්‍රාදේශීය ලේකම්තුමිය නගරාධිපතිතුමා අපේ PHI මහත්තුරු ටික ඇවිල්ලා බොහෝම ලස්සනට වැඩටී කරනවා. මිනිස්සුන්ට කරදරයක් නැතුව බෙහෙත් එන්නත් කරගැනීමේ හැකියාව තියෙනවා. එන්නත් වැඩවල ඇත්තටම බොහොම සාර්ථකව කරන වැඩ පිළිවෙලක් ඉදිරිය දකිනවා. උදේ සිටම අපිට බොහොම සහයෝගයෙන් කටයුතු කරනවා සියලුම නිලධාරීන්. මේ සම්බන්ධව අපි රජයට ස්තුතිවන්ත ගන්නවා. වැඩේ හොඳට කරනවා. හොඳ ක්‍රමවේදයකටද මේක හරියට අපිට ලබා දුන්නා. අතන රසියාදාවක් වුණේ නැහැ අද දවසේ. බහර මෙතිබෙන කොට්ටාසේ ජනතාව සඳහා එන්නත් ලබා දීම සාර්ථකව සිදු වෙනවා. බහර ප්‍රාදේශීය සභාවේ සභාපති සුදීමා චාන්දිනී මහත්මියගේ මූලිකත්වයෙන් සෞඛ්‍යංශවල සහාය ඇතිව ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. බහර මෙතිබෙන කොට්ටාසේ 35,000කට වැඩි පිරිසකට මෙවන විටත් එන්නත් ලබා දී අවසන්. කොරෝනා ව්‍යාප්තියේ බලපෑමට ලක්ව සිටින පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම දිවයින පුරා ක්‍රියාත්මකයි. ව්‍යාප්තිය වෙනුවෙන් රජය රුපියල් කෝටි 2236කට අධික මුදලක් වැය කරනවා. නිවසටම ගොස් මෙම මුදල ලබා දීම විශේෂත්වයක්. කොරෝනා තුන්වෙනි රැල්ලත් සමග සංචරණ සීමා පනවමින් රෝගී ව්‍යාප්තිය පාලනය කිරීමට රජය පියවර ගත්තේ සෞඛ්‍ය අංශවල නිර්දේශ මතයි. මේ හේතුවෙන් බොහෝ පිරිසකට සිය ජීවනෝපාය අහිමි වුණා. ඒ පිළිබඳවද රජය කඩිනම් අවධානය යොමු කරමින් රුපියල් 5000 දීමනාව ලබා දීමට තීරණය කළා. යනෝ වැඩිහිටි සමෘද්ධි ගොවි විශ්‍රාම හා දෙහිවර විශ්‍රාම වැටුප් ලබන පවුල් 23,49,781ක් සඳහා රුපියල් කෝටි 660කට අධික මුදලක් වැය කෙරෙනවා. එමෙන්ම සානුකම්පිත දීමනාව ගෙවන පවුල් 111,669ක් සඳහා රුපියල් කෝටි 33කට අධික මුදලක් රජය වෙන් කර තිබෙනවා. ඩිස්ත්‍රික් ලේකම්වරුන් ලබා දී ඇති තොරතුරු අනුව සමෘද්ධි දීමනාව ලැබීමට සුදුසුකම් සහිතව ලේකනගත කර ඇති අඩු ආදායම් ලාභී පවුල් 883,213ක් සඳහා මෙම ගෙවීම් සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන් ලබා දී ඇති තොරතුරු අනුව ජීවනෝපාය අහිමි වීම මත තෝරාගෙන ඇති පවුල් සංඛ්‍යාව 1,24,906ක් වනවා. දැනට ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත හෝ අදාළ මහලිකම් කාර්යාලවල පොරොත්තු ලේඛනවල වැඩිහිටි ආබාධිත හා බකුගඩු දීමනා ලැබීමට තෝරාගෙන ඇති පවුල් 375,325ක් සඳහාද රුපියල් 5000 දීමනාව ගෙවීමට නියමිතයි. දිස්ත්‍රික් ලේකම්වරයා ලබා දී ඇති තොරතුරු අනුව අභ්‍යාචනාවලින් තෝරාගෙන ඇති පවුල් සංඛ්‍යාව 195,473ක් වනවා. රජයේ කිසිදු දීමනාවක් නොලබන හා නොමිලී සේවා සපයන සුබසාධක ස්ථානවල ප්‍රතිලාභී ඒකක 5000ක් සඳහාද අදාළ ගෙවීම් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. බ්‍යතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීම හේතුවෙන් දෙහිවර කටයුතු අහිමි වූ පවුල් සඳහාද 5000 දීමනාව ලබා දීම සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ශිහන් සීමසිංහ මහතා පවසනවා. ග්‍රාම නිලධාරී වසම් 14,033ක ක්ෂේත්‍ර නිලධාරීන් එක්ව 5000 දීමනාව ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා ප්‍රකාශ කරන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ මේ රුපියල් 5000ට අදාළව සුදුසුකම් ලැබපු 486,845 පවුල් වශයෙන් අපි අඳුනගෙන තියෙනවා. මේ ගාවේ කීයක්වත් හොයාගන්න බැරි නිසා ඒකම මේ 5000 දෙකට ගොඩාක් වටින අපිට මේ වෙලාවේ සමුදි මහත්තයාගේ දෙට ඇවිලින් මෙහෙම 5000 දුන්නා ජනාධිපතිතුමාටත් තින් සිද්ධ වෙනවා. ඔබගේ අටමාට මෙතෙන්ට ඇවිල්ලා මේ 5000 දුන්නා දරුවන්ට ගන්න දෙන්න කියලා. ඒක ලොකු උතුම් පිනක්. අසරණ වෙලා දින 14ක් වෙනි කාල සීමාවක් වහලා තිබිලා ඒ අතරේ මිනිසුන්ට යම් සහනයක් ලැබෙනවා. මේක ඇත්තටම ලොකු සහනයක්. ගොඩක් බීසලෙන් හිටපු වෙලාවේ මේ මිනිස්සු අසරණ වෙලා රජයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ දීමනාව ලබා දුන්නට. දුෂ්කරතා මැද්දි මේ වගේ දීමනාවක් දෙන එක ගරු ජනාධිපතිරත් අගමැතිතුමාට පින් සිද්ධ වෙනවා. දරුපටව කණ්ඩෙල්ලන කොටසින් අපි දෙන්න ඕනනේ ඒගොල්ලන්ට කාණ්ඩ කොච්චර අපි නැකොත් ඒ දරුවන්ට තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජයේ සියලුම නිලධාරීන් සාකච්ඡා කරලා මේ කරන්නේ ඉතා විශාල මෙහෙවරක්. රුපියල් 5000 බෙදා දීම ගැන අඩු ආදායම් ලාභීන්ට රජයට බෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ කොරෝනා අවස්ථාවේදී මේක ලොකු දෙයක් අපිට. ගොඩාක් ස්තුතියි රජයට. මේ අපිට මේ 5000ක් ලැබුණා ගෙදරටම ගෙනල් දුන්නා. හරි සතුටයි අපිට. බොහොම ස්තුතියි. බෙතර මහනුවර දිස්ත්‍රික්කයේ රුපියල් 5000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෙවන විට අවශ්‍ය සීලු කටයුතු සූදානම් කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හැම එකක්ම වගේ එන්නත් කරණය වෙනුවෙන් විශේෂයෙන් විශේෂීකරණය වෙලා වෙන වෙලාවක වුවත් මේ පිළිබඳවත් ඇස්තමේන් සකස් කරගෙන යනවා. ඒ නිසා කඩිනමින්ම මේ රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ සඳහා සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. කොටි ත්‍රස්තීන් සිය මිලේච්ඡත්වය ලොවටම පෙන්වමින් බුද්ධ පුත්‍රයින් 31 නමක අමානුෂිකව ඝාතනය කළ අරන්තලා භික්ෂු සංහාරයට අදට වසර 34යි. මෙම මහා භික්ෂු සංහාරය හැඳින්විය යුත්තේ රාජධානි යුගවල ලංකාව යටත් කර ගැනීමට පරසතුරන් සිදු කළ මහා භික්ෂු සංහාරවලින් පසු සිදු වූ දරුණුතම සංහාරය ලෙසයි. දිනය 1987 වසරේ ජුනි මාස 2 වෙනිදා අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ කුඩා සාමණේර භික්ෂුන් වහන්සේ අම්පාර මහාවාපි විහාරස්ථානයේට වැඩම කර සිටියේ පසුදා අලුයම ධර්මචාරිකාවක් සඳහා පිටත් පෑමටයි. ඒ සඳහා අම්පාර සිට මහනුවර පලා උන්වහන්සේ වැඩම කළේ එම පිරිවෙනේ පරිවේනාධිපති වූ උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක පූජ්‍ය හැගුඩ ඉන්දසාර ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන්. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකින් මහා සංගරුවන වැඩම කරද්දී මාර්ගයේ සැඟව සිටි කොටි ත්‍රස්තවාදීන් මාර්ගය අවහිර කරමින් එම බස් රථය පැහැරගෙන අම්පාර ඩුවරකල තැන්න වනගත ස්ථානයකට රැගෙන ගොස් එහිදී මෙම බ්ලේච්ච ඝාතනය සිදු කළා. තමා ඝාතනය කර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට හිරිහැරයක් නොකරන්නේ ඉන්දසාර හිමියන් කොටින්කින් දිගින් දිගටම අයත සිටියේ. කුඩා සාමණේර හිමිවරුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස උන් වහන්සේ තුල තිබූ උත්තරීතර බව ප්‍රදර්ශනය කරමින් එහෙත් ලේ පිපාසයෙන් පියරු බැටී සිටි කොටි ත්‍රස්තයන් එම ඉල්ලීම හෝ සාමණේර හිමිවරුන්ගේ අඳුනාව හෝ කනකට ගත්තේ නැහැ. පාපතර ම්ලේච්ඡ කොටි ත්‍රස්තයන් පරිවේනාධිපති හිමියන්ට කඩු පහර එල්ල කරමින් උන් වහන්සේ ඝාතනය කළේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේගේ විලාප හඬ මැදයේ. බස් රථයේ වියතුරු සමරපාල හා කොන්දොස්තර චිනදාසත් පිරිසේ සහයට පැමිණ සිටි වසන්ත ජයවර්ධනත් ඝාතනය කළ කොටි ත්‍රස්තයන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ සියලු දෙනා බස් රථයේ තුලදීම ඝාතනය කර තිබුණේ හද සසල කරවන අයුරින්.
භික්‍ෂූන් වහන්සේ තිස්සෙක් නමක හා නිරායුධ අහිංසක සිවිල් පැසියන් තුන්දෙනෙකු කපා කොටා වෙඩිතබා ඝාතනය කළ ස්ථානය සිහිවටන ස්මාරකයකින් සමන්විත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙනවා. භික්‍ෂූන් වහන්සේ ඝාතනයට ලක් වූ බස් රථය හා එම ඝාතනය සිදු වූ ආකාරයේ පිළිමිබුබන අයුරින් ඉදිකෙරුණු කෞතුකාකාරයේද 2013 වසරේ විවෘත කෙරුණේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්. ඒ පුවතත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.